ලොකු ධර්ම කරුණ වලට යන්න පෙර ආතුව මං අහන මේත් අංගේ මිනිස්සුන්ට මරණය කියන සිහිය නිබඳව තියෙනවා නම් මරණය කියන එක දැනගත්ත දෙයක් නේ අපි මරණය කියන සිහිය නිබඳව තියෙනවා නම් එයා ගොඩාක් සංවර ගොඩාක් ධර්ම දර කෙනෙක් වෙනවද නැද්ද ධර්මය දරන කෙනෙක් වෙනවා එයා නේද අර මරණය කියන සිහිය නැති වෙලා ධර්මය දරනවද එයා නෑ ඒ වෙලාවේ නෑ එහෙනම් එයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා යහපත් කෙනෙක් බවට පත් වෙනවා මම මැරෙනවානේ කියන මතක් වෙනවා නඩුම ගන්න මේ ඔක්කොම දාලා මට යන්න වෙනවානේ කියලා මතක් වෙනවා නා මේ මම එකතු කරන දේ ඊර්ෂියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මාන්නේ නේද එහෙනම් මරණය පිළිබඳ සිහිය තියෙන්න ඕනේ මේ විදිහට සිහිය කියන්නේ වෙනම කාරණාවක් නුවණ කියන්නේ වෙනම කාරණාවක් තමන්ට එළඹි තමන්ට පහළ වෙච්ච නුවණ පිළිබඳ එළඹි සිහියෙන් වාසය කිරීමයි සති සම්පජානනය කියලා කියන්නේ හරිද කොහොමද මේ සිහිය දිගටම වර්ධනය වෙන්න නම් පින්වත්නි කොහොමද ඒක කරන්න ඕනේ බලන්න එක කළ යුතු ආකාරය අපි භාවනාවකදී තමන්ට යම් සිහියක් උපදිනවා අපි තුම පංච උපාදානස්කන්ධය ගැන හෝ නැත්නම් අසුබ හැඟීම ගැන හෝ අපි තුම අසුබ සිතුවිල්ලක් ඇති වෙනවා මොකද්ද මගේ මේ ශරීරය සම්පූර්ණයෙන්ම පිළිකුල් ශරීරයක් කියලා සිහියක් උපදිනවා කියලා හිතන්නකෝ ඒක වෙන්නේ කොහොමද අපි කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං ආදී වශයෙන් භාවනා කර්ම හින්දා ස්පර්ශය හින්දා උපදනා වූ යම් වේදනාවක් තියෙනවද අන්න ඒ වේදනාව කර්මේශේ වීමෙන් අවිද්‍යාවශේ වීමෙන් ස්පර්ශය නැතිවීමෙන් ඒ වගේම තණ්හාව නැතිවීමෙන් මේ වේදනාව නැති වෙනවාය වේදනාව නිරුද්ධ වෙනවාය කියලා ලක්ෂණ වශයෙන් මේක ඇති වෙලා නැති වෙලා යන බව දැනගෙන සිහියක් උපද නුවණක් ඉපදිච්ච කෙනාට ඒ නුවණ පිළිබඳ සිහිය හැම වෙලේම තියෙනවනම් ඊයේ පෙරේදා ඇතිවෙච්ච සැප වේදනා නැවත ඇති කරගන්න ඕනෑය කියලා අදහසක් නැවත ඇති කරගත්තත් ගිජු භාවයක් නේද අපි ආහාරයක් අතර ගන්නකොට ආහාරයක් අතර ගන්නකොට පින්නත් නේ අපිට මේ වේදනාව පිළිබඳ අදහසක් එන්න ඕනේ ඒ කියන්නේ මට ගිජු භාවයක් ඇති වෙනවනම් මොහතකට හිතුවනම් මේකෙන් මට මොකද්ද වෙන්නේ කියලා මේ ආහාරය හොයන එකත් සැපද දුකද දුකක් මේ ආහාරය සකස් කන්න පුළුවන් විදිහට සකස් කරගන්න එකත් දුකක් අඩුම ගානේ හපන එකත් දුකක් නේද අන්තිමට මෙතනින් පල්ලෙහාට චූටක් යන වෙලාව ඒ කියන්නේ එතකම දුක් වේදනයි හටගන්නේ ආහාරයෙන් හින්දා අනන එක පවා නේද කඩන එක පවා පොතු ගහන එක පවා ඔක්කොම සකස් කරනවා කිව්වේ ඒකයි ඒ ඔක්කොම දුකක් හපන එකක් දුකක් අන්න අර මාත්‍รีย තැනකදී සැප වේදනාව උපදිනවා ඒක සැප ඊට පස්සේ දැස බඩ පුරෝ දාලා නේද ඊට පස්සේ ඒවා අයින් කරන්න ඕන අය එතනින් එහාට ආය මහ දුක් ගොඩක් මෙන්න මේක අපිට නිකන් ඉන්න මනුස්සයට මේක තේරෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් මේ මගේ මේ මට මේ උරුම වෙලා තියෙන මේ ලෝකයේ හැටි කියලා හරිද මට මේ උරුම වෙලා තියෙන ලෝකය කියලා තමන්ට යම් කිසි අදහසක් ආවනම් පින්නත්නි මේ මට හම්බෙලා තියෙන විදිහ මේකයි කියලා ඒ හැම වේදනාවක්ම ඇති වෙලා නැති වෙලා යන බව තමන්ට දැනුණා නම් ආන්ගේ දැනීමට කියනවා නුවණක් ඉපදුනා කියලා ඒ කියන්නේ එයා දැනගත්තා ඒක නොදැනගෙන හිටිය දෙයක් දැනගත්තා අනිත්‍ය බව දැනගත්තා ඊළඟට දැනගත්තා විතරක් නෙවෙයි ඒ දැන ගැනීමත් එක්කම යාට මොකද වෙන්නේ? අසීහියෙන් හිටිය කෙනාට සිහියක් උපදිනවා කියන්නේ අපි මං අදනේ මට තේරුණේ නේද කියලා අර අසීහියෙන් හිටිය කෙනාට සිහියක් උපදිනවා. ආන්ගේ සිහිය තමයි අපි හැම ඉරියව්වකම පවත් ගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න මේ ඉරියව් ටික දෙනවා. අපේ ජීවිතේ හැම ඉරියව්වක්ම මේ කොටස් ටිකට එකතු වෙලා තියෙන හැටි බලන්න. අභික්ඛන්තේ පටික්ඛන්තේ. ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී. ඉතින් දැන් මම ඉදිරියට යන්නේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් නම් යම් වැඩකට සිහියෙන්ද අසිහියෙන්ද අසිහියෙන් යන්නේ ඇයි වේදනාව පිළිබඳ නියම සිහිය තියෙනවා නම් මට එහෙම යන්න පුළුවන්කමක් ඇත්තේ නෑ මට තේරෙනවා මේක අනිත්‍ය ස්වභාවය කියන්නේ ඒ එළඹි සිහිය ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී තියෙන්න ඕනේ ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී දැන් මම පුද්ගලයෙක් කියන්නකෝ පුද්ගලයෙක් තමන්ට කෙලෙස් උපදනා වූ යම් ස්ත්‍රී රූපයක් දැස මෙහෙම ඉස්සරහෙන් තියෙන රූපයක් දැස බලනවා
ආපව හැරිලත් බලනවා ඒ රූපේ දිහා පහු වෙලා යනකොට. හරිද? තණ්හාවකින් නම් බලන්නේ ඒ තැනත්තාට නිවනට බාධා වෙනවද නැද්ද? දැන් ඉතින් අපි නේද අපි කතා කරන්නේ නිවන් මාර්ගනේ. වෙන දෙයක් නෙවෙයි. මේක ත්‍රිසංගත සත්වයන්ගේ ක්‍රියාවනේ. නේද? සුනක දේනුවක් දැක්කහම සුනකෙක් මොකද කරන්නේ? පිටිපස්සෙන් පන්නගෙන යනවා. නේද? ඉතින් ඒක අතෘප්තිකරක දෙයක් නේ. ඒක කවදාකවත් ඉවර වෙන්නේ නැති දෙයක් නේ. ඉතින් මෙන්න මේ ස්වභාවයේ තියෙන මේ තත්ත්වයන් මේ ස්වභාවයේ තියෙන මේ දේවල් අපි තේරුම් අරගෙන ඒ සිහියෙන් ජීවත් වෙනවා නම් මට නුවණක් ඉපදුනා වේදනාව අනිත්‍යයි කියලා. වේදනාව අනිත්‍යයි කියලා ඉපදුනා වූ නුවණ පිළිබඳ සිහියෙන් ඒ සිහිය වර්ධනය වෙන විදිහට හැම වෙලෙම ජීවත් වෙන්න ඕනේ. හරි? එහෙනම් ඉදිරිය බැලීමේදී ආපසු බලන ඊළඟට භික්ෂුන් වහන්සේට සංඝාටිපත්ත චීවර ධාරණේ මේ දෙපට සිවුර චීවරය දෙපට සිවුර තනිපට සිවුර ආදිය අඳනේ ආදිය අඳිනකොට ඒවා මාන්නයක් උපදින්නේ නැතුව තණ්හාවක් උපදින්නේ නැතුව ඒවා පුරවන්න ඕනේ. එතකොට මේ අත්තන්ට නම් තමන් අඳින ඇඳුම අඳින ඇඳුම මොකටද කියලා දැනගෙන ඒක ප්‍රත්‍යවේක්ෂාවෙන් අඳින්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ පිළිබඳ. ඊළඟට අසීතේ පීතේ කායිතේ සායිතේ අන්න ආහාරයක් අරගෙන ඒක හපද්දි ඒක කඩද්දි ඒක ඒක රස විඳිද්දි ඒ හැම වෙලාවකම සිහියෙන් ඒක කරන්න ඕනේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වේ නේද? එහෙනම් එතන උපදින වේදනාව ගැන ආහාර පටිකූල සංඥාවන ඒකුත් ආකාරයේ දේවල් තියෙනවා අපි දන්න. ආහාර ප්‍රත්‍යවේක්ෂාව මේක මද සඳහා නෙවෙයි මේක මේක සැප සඳහා නෙවෙයි මේක ශරීරය වර්ධනය කිරීම සඳහා නෙවෙයි මේක ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම සඳහායි කියන සිහිය. ආංගේ සිහිය ඒ හැඟීම හැම නිමේෂයකම තියෙන්න ඕන ආහාරයක් ගන්නකොට පවා. ඊළඟට උච්චාර පස්සාව කම්ම කියන තැන්වලදී පවා අපි අපිට ලොකු විදර්ශනාවක් ඇති කරගන්න පුළුවන් තමන්ගේ ශරීරය පිළිබඳ අනුන්ගේ ශරීරය පිළිබඳ පින්නත්නි මේ ශරීරයෙන් බැහැර වෙන දේවල් පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරනවා නම් මොන තරම්නම් නේද මොන තරම්නම් දුගඳ මොන තරම්නම් අප්‍රසන්න අඩුම ගාන මේ බැහැර වෙන දේවල් කිසිවෙකුට පේන්නවක්වත් තියන්න තරමට ලැජ්ජහයි. එද මහා ලැජ්ජාවක එකයි අපි මේකයි අපි සංඝහංගල දාන ඉක්මනට කවුරු හරි දැක්කොත් මගේ ශරීරයෙන් බැහැර වෙච්ච දෙයක් අර කියලා කැමතිද? නෑ. ඒ තරම් අප්‍රසන්නයි මේ ශරීරය. ඉතින් එතනදී ලොකු අසුබ සංඥාවක් ඇති කරගන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඉතින් ඒ සිහිය උඟාක් අයර නෑ අඩුම ගානේ. ඉතින් මේ වගේ මේ ඉරියව් ටික අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ සතර ඉරියව්ව. ඉඳගෙන ඉද්දී හිටගෙන ඉද්දී ඇවිදිද්දී සහ නිදාගෙන ඉන්න කියන හතර ඉරියව්වේදීම සිහියෙන් ඉන්න කියලා කියනවා. ඊළඟට නිහඬව සිටීමේ ජාගරිතේ බාසිතේ නිදිමැරීමේදී ඊළඟට කතා කිරීමේදී සහ නිස්සද්දව ඉදීමේදී තුන්හි භාවේ. මෙන්න මේ ටික ගත්තොත් පින්නත් නේ මේ ටිකට බාහිර කිසිම අරමුණක් අපිට එන්නේ වෙන කිසිම ඉරියව්වක් නැහැ. ওই ඉරියව් ටිකට අපි කරන ඕන ඉරියව්වක් අහු වෙනවා. මේ හැම ඉරියව්වේදීම එළඹගත් සිහියෙන් කුමන සිහියෙන්ද නුවණ පිළිබඳව සිහියෙන්. මට කියන්න එහෙම සිහියකින් වාසය කරනවා නම් හිත කෙලෙස් වලට විසිරෙයිද? එහෙනම් මේක කරන්න පුළුවන්ද? ඉස්සෙල්ලා මේක බලාගන්න බෑ. මෙතෙන්දී අපි හරියම පැහැදිලි කරගන්න මේ හැම ඉරියව්වකදීම සිහිය පැවැත්වෙන විදිහට ඇත්තම කියනවා නම් කරන්න නෙවෙයි ඕනේ කෙරෙන විදිහට මගේ මනස සකස් කරගන්න ඕනේ. කෙරෙන විදිහට මගේ මනස සකස් කරගන්න ඕනේ. එතකොටයි ඒක සිහිය බවට පත් වෙන්නේ. අන්න ඒ සිහිය තමයි මං ඊයේත් මතක් කරා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා සති සම්බොජ්ජංගේ නැත්තම් බෝධියට හේතු වෙන සිහිය බවට පත් වෙන්නේ. අපි හොඳටම දන්නවා යමක් කරන්න ගියාම ඒ පිළිබඳ නුවණ ඕනේ. නුවණ විතරක් තිබිලා මදි මං කිව්වා පරුස වචනයෙන් වෙන් වෙන්න පරුස වචනයෙන් වෙන් වෙනවා කියන එක හොඳ දෙයක් කියන නුවණ තියෙන්න ඕනද නැද්ද ඉස්සෙල්ලා? දැන් ඒ නුවණ තියෙන කෙනෙකුට තරහ ගියාම සිහිය තියෙනවද වෙලාවකට? නෑ. එහෙනම් ඒ සිද්ධිය සිද්ධ වෙන්න නුවණ විතරක් මදි සිහිය වුණද නැද්ද?
නේද ඇයි අපි දන්නවා පරිසෝසන කියන එක හොඳ නැහැ කියලා තරහ ගියාම වෙලාවට ගියාගෙන ගියාගෙන යනවද නැද්ද නංගේ සිහිය නැතුව ඊළඟට වෙලාවකට අපි කාමයේ වර්ධව හැසිරීම වගේ එකක් ගත්තොත් එහෙම නුවණක් තියනවා සිහියක් තියනවා නමුත් වීරිය නැහැ මේ ගමන යන්න නේද ඒ කියන්නේ මේක නවත්ත ගන්න වීරිය නැහැ එයා සිහිය තියාගෙන වැරද්ද කරනවා එහෙම කරන අවස්ථාවක් නැද්ද අර බලන්න මේ හිතෙන් තල්ලු කරන වේගවල නේද ඒ මේ සිද්ධිය සිද්ධ වෙන්න හේතු වෙන හිතෙන් එකතු වෙලා නැගෙන්න ඕන ශක්තිමත් මනෝභාවයන් මනෝ ශක්තියින් නැත්තම් මේ කියන චෛතසික ධර්මයන් ඔක්කොම එකතු වෙන්න ඕනේ නේද අන්න එහෙම එකතුනේ නැත්තම් මේක කරගන්න බැරුව යනවා අපිට ඉතින් ඒක අපි හොඳින් දැනගෙන මේවා සමතුලිත කරගෙන ඉස්සරහට යන්න ඕනේ ඉතින් ඒකින්ද මේක කරන්න නෙවෙයි මේක කෙරෙන විදිහට මේ හිත සකස් කරගන්න ඕනේ සිහිය කියන එක හැම වෙලෙම ඇති වෙන විදිහට සකස් කරගන්න ඕනේ මම මේක කොහොමද කරන්න කියන එක පැහැදිලි කරා ආයෙ මම මතක් කරන්නම් ඒ වුණාට දැන් අපි කෙනෙක්ව දැකලා අපිට ඒ දැක්ක කෙනා පිළිබඳ පුංචි ආදරයක් උපදිනවා අන්නේ ආදරයක් උපදිනාම අපි මොකද කරන්නේ එයා ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා නේද මුල් කාලෙම පටන් ගත්ත කාලෙම හැම වෙලේම මතක් වෙන ස්වභාවයට එනවද නෑ හැබැයි ආදරය කියන හැඟීම චේතනාව ප්‍රබල වෙන්න මොකද වෙන්නේ අන්තිමට නේද මං අහනවා ඔය කියපු හැම ඉරියව්වකදීම මතක් වෙන ගතියට එනවද නැද්ද ඉස්සරහ බලද්දිත් මතක් වෙනවා පසුපස බලද්දිත් මතක් වෙනවා ඇවිදිද්දිත් මතක් වෙනවා ඉස්සරහට යනකොටත් මතක් වෙනවා ආපහු එනකොටත් මතක් වෙනවා නේද ඇඳුමක් ඇඟේ දාගන්න ගියත් මතක් වෙනවා යමක් කණ්ඩ ගත්තත් මතක් වෙනවා නිදා ගන්න ගියත් මතක් වෙනවා නිසද්ද හිටියත් මතක් වෙනවා ඔව්ද නැද්ද නේද ඒක කවුද කරේ ඒක මම කරාද ඒ මතක් වෙන එක මං කරපු දෙයක්ද නේද අපි දිහා බලලා ධර්මය අපිට එකතු කරගන්න පුළුවන්ද කියලා තේරුම් ගමුකෝ ගොඩාක් ආදරය කරන කෙනෙක් ඔය කිව්ව හැම ඉරියව්වකදීම මතක් වෙනවා ඒක මමද කරේ මමද කරේ ඒක වුණාද ඒක වුණා උනේ ඇයි ආදරයෙන් මෙනෙහි කරපු හින්දා ආදරය කියන හැඟීම වැඩි වෙන ආකාරයට මෙනෙහි කරපු හින්දා අනිත්‍ය කියන හැඟීම වැඩි වෙන ආකාරයට මෙනෙහි කරොත් අනාත්මය කියන හැඟීම වැඩි වෙන ආකාරයට මෙනෙහි කරොත් අසුභය කියන හැඟීම වැඩි වෙන ආකාරයට මෙනෙහි කරොත් ආදීනව කියන හැඟීම වැඩි වෙන ආකාරයට මෙනෙහි කරොත් මොකද කියන්නේ එහෙනම්ක වෙනවමද නැද්ද ඕක වෙනවමද නැද්ද එහෙනම් අර වගේම හැම ඉරියව්වකදීම මේක යට වෙන්නේ නැහැ එහෙනම් සති සම්පජඤ්ඤය කියන එක ප්‍රායෝගිකද නැද්ද ප්‍රායෝගික කරන්න පුළුවන් දෙයක්ද නැද්ද අනිවාර්යෙන් පුළුවන් අපේ මානසිකාරයෙන් හැම ආරම්මණයකදී මේක නැగిලා යන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ සකස් කරන්න ඕනේ ඒකයි මම කිව්වේ මේක කරන්න බැරි දෙයක් නෙවෙයි මේක කරන්න බැරි දෙයක් නෙවෙයි මේක කරන්න පුළුවන් දෙයක් එහෙනම් එළඹේ නුවණක් තියනවා නම් කොයිවේ හරි වෙලාවක භාවනාවකදී Tamanට පහළ වෙච්ච නුවණක් තියනවා නම් අනිත්‍ය ස්වභාවය පිළිබඳ අනාත්ම ස්වභාවය පිළිබඳ අසුභ ස්වභාවය පිළිබඳ ආදීනව ස්වභාවය පිළිබඳ මොනවා හරි දෙයක් Tamanට නුවණක් විදිහට පහළ වුණා නම් පින්නන්නේ අපි මොකද කරන්න ඕනේ ඒ පහළ වෙච්ච නුවණ නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ නැවත නැවත මෙනෙහි කරන්න කොච්චර මෙනෙහි කරන්න ඕනද අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ආදී වශයෙන් ඒ හැම තැනකදීම මතක් වෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ එතකොට ඕක තමයි සති සම්පජාන්‍ය කියලා කියන්නේ දැන් අපි මේකට එකතු කරගන්නවා අටුවා ග්‍රන්ථයේ තියෙන ඉතා වටිනා කාරණාව. හරිද? මේක අපිට හම්බෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයේ අටුවාවේ මට මතක හැටියට සාමාන්‍ය ඵල සූත්‍රයේ අටුවාවේ හෝ දීඝනිකායේ සීලකන්ද වර්ගයේ තියෙන හුඟක් දේශනාවල තියෙන අටුවා ග්‍රන්ථවල මේකේ මේ කාරණාව හරියට පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රය තමයි මට මතක හැටියට තියෙන්නේ ඉස්සෙල්ලාම වගේ. පින්නත් මේ අටුවා ග්‍රන්ථවල තියෙන කාරණා පිළිබඳ අපි දැන් දැනුවත් වෙන්න ඕනේ. මේවා අපේ ජීවිතයට අගතියක් වෙනවද සුගතියක් වෙනවද කියලා බලා ගන්න ඕනේ. මේකේ මේ සම්පජානනය කියන එක කොටස් හතරකට බෙදලා තියෙනවා. හරිද?
එකකට කියනවා සාර්ථක සම්පජාන්නේ කියලා. අනිත් එකට කියනවා සත්‍රාය සම්පජාන්නේ කියලා. තව එකකට කියනවා ගෝචර සම්පජාන්නේ කියලා. අනිත් එකට කියනවා අසම්මෝහ සම්පජාන්නේ කියලා. හරි? බලන්න අපි මේ සාර්ථක සම්පජාන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. අපි අද දවස් අපි මොන හරි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. මොකක් හරි අරමුණකට අපි තමයි උපාධියක් ගන්න හිතාගෙන ඉන්නවා කියලා. ඒ තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට අදාළ කටයුත්තක් කරොත් මොන හරි අද දවසේ. එදා හැන්දෑව මම කියන්නේ අද දවස අසාර්ථක දවසක් කියලාද සාර්ථක දවසක් කියලාද? සාර්ථක දවසක් කියලා කියනවා. අදාළ කටයුතු කරන්න බැරුව නිකන් රස්තිය අදු වෙන්න වුණොත් මොන හරි නිකන් අර වෙන වෙන දේවල් වල යෙදෙන්න වුණොත් තමන් කම්මැලි වුණොත් එදාට කියනවා මගේ අද දවස නම් අසාර්ථක අද දවස අසාර්ථකයි කියලා කියනවා නේද? අපේ පරම අරමුණ මොකද්ද? නිවන් දකින්න. කුමන හෝ බෝධියකින් නිවන් දකින්න. එහෙම නේද? එතකොට නිවන් දැකීම පරම අරමුණ කොටගෙන භවයෙන් භවය යනවද නැද්ද? යනවා. ඉන්නත් නී මේ ජීවිතය ගැන හිතලා බලන්න මේ භවය ගැන. මේ ලැබිච්ච භවය මිනිස්සෙක් එක බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රාශ්‍රය සහිතව නිරෝගීව යමක් අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක. එහෙනම් මේ ලැබිලා තියෙන ජීවිතය ඉතාම සාර්ථක දුර්ලභ ජීවිතයක්ද නැද්ද? ඉතා දුර්ලභ ජීවිතයක්ද නැද්ද? මේ තත්ත්වයට පත් වෙන්න ආසන්න භව ගානම සාර්ථකව ගෙවලා තිබිලා තියෙනවද නැද්ද? තිරසනෙක් කියලා උපදින්නේ නැතුව මන්ද බුද්ධිකෙක් කියලා උපදින්නේ නැතුව නේද? නිරෝගී සම්පත්තිය ඇතුව ඉපදිලා මේ එහෙනම් මේ ආසන්න භවවල සාර්ථකව ගත කරලා තියෙනවා. මේ භවය කොහොමද දන්නේ? ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකන් කොහොමද දන්නේ? ඉතින් මෙනෙහි කළ බලා ගන්න ඕනේ නේද? මං වැඩියෙන් මගේ අතින් පෞද්ද සිද්ධ වුණේ, පින්ද සිද්ධ වුණේ, කුසල්ද සිද්ධ වුණේ, අකුසල්ද සිද්ධ වුණේ, හරිද? මෙතන මං වරද්ද ගත්තද, මේ සැරේ මං වරද්ද ගත්තද කියලා මෙනෙහි කළ බලන්න ඕනේ. ඒ මෙනෙහි කළ බලනකොට තමන්ට තේරෙනවා නම් මගේ අතින් වැඩියෙන් පෞද්ද සිද්ධ වෙලා, පින් වලට වැඩිය පෞද්ද සිද්ධ වෙලා, කුසල් වලට වැඩිය අකුසල් සිද්ධ වෙලා. අකුසල් සිද්ධ වෙලා කියන්නේ දරුවන්ට තියෙන ආදරේ කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අයින් කරන්න එහෙම උත්සාහයක් තියෙනවද දන්නේ නැහැ නේද? ලෝභ දේශ මොහ කියන්නේ කෙලෙස් අකුසල්. එහෙනම් දරුවන්ට තියෙන දැඩි ආදරය, මොන හරි දෙයකට තියෙන බැඳීම, කැමරට තියෙන ගිජුකම නේද? ටික ටික හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් කෙනෙහි තියෙන ආසාව අඩු වෙලා තියෙන්න ඕනේ නිවනට යන සාර්ථක ජීවිතයක් නම්. එහෙනම් මේ ජීවිතයේ සාර්ථකද අසාර්ථකද කියලා බලන්න. හරි. ජීවිතේ සාර්ථක වෙන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා, ජීවිතේ අසාර්ථක වෙන්න හේතු වෙන දේවල් තියෙනවා. අන්න ඒ සාර්ථක දේවල් මොනවද, අසාර්ථක දේවල් මොනවද කියලා ධර්මයේ තියෙනවා පැහැදිලිව. නේද? අන්න ඒ දේවල් හොයාගෙන ඒ පිළිබඳ නුවණ ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ජීවිතයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ ඔය මේ භවභෝග සම්පත් ගොඩාක් එකතු කරගෙන ලොකු දැන් අපේ අදහස එන්නේ අපේ දෘෂ්ටිය එහෙමයි. මේ සාර්ථක ජීවිතයක් කියන්නේ මොකද්ද? එයා පොඩි කාලේ ඉඳන් මහන්සි වෙලා ලොකු ගෙවල් හදලා ලොකු කාර් අරගෙන නේද? ලොකු වැටවල් ගහලා ලොකු සමාජ තත්ත්වයක් ඇති කරගෙන අමුතු විදිහට අන්තිම කාලේ ඇවිද ගන්න පුළුවන් නම් අන්න සාර්ථකයි. නේද? අනිත් අයට පේන්න ලොකු ඇවිදින්න පුළුවන් නම් අන්න ජීවිතය සාර්ථකයි. ඒකද සාර්ථක භව? නෑ. සාර්ථක භව කියන්නේ මොකද්ද? අන්තිම කාලේ වෙනකොට තමන් තෘප්තිමත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන්න ඕනේ. නේද? ඕනෑ මොහතක නිවැරදිව නිබායව මරණයට මුණ දෙන්න පුළුවන්කම අඩුම තරමින් තියෙන්න ඕනේ. නේද? අන්න ඊළඟට මගේ නිවන් මාර්ගයට මොනවා හරි දෙයක් මේ ජීවිතයේදීත් එකතු වෙලා තියෙනවා. කාලා කාපු ඒවා, බීපු ඒවා ඔක්කොම ගියා. කොහෙ ගියාද දන්නේ නැහැ. ලැබිච්ච සැප වේදනා ඔක්කොම ගියා. කොහෙ ගියාද දන්නේ නැහැ. නේද? නමුත් එකතු කරගත්ත කුසලයක් තියෙනවා නම් ඒක අපිට නිවනට හේතු වෙනවා. එහෙනම් මේ ජීවිතේට ඇවිල්ලා එකතු කරගත්ත යමක් තියෙනවද කියලා විමසලා බලන්න. දරුවෝ කියන අය ඔක්කොම නැති වෙනවා. ගෙවල් කියන අය ඔක්කොම නැති වෙනවා. ඉඩම් කියන අය ඔක්කොම නැති වෙනවා. නේද? එහෙනම් ඒ ඔක්කොම නිෂ්ඵල දේවල්. මේ ජීවිතේ ගෙවන්න ඕනේ තමයි. නමුත් නිවනට හේතු වෙන දේවල් නෙවෙයි. ඒක රාසි කරගත්ත දේවල් තමයි බාධාවක් වෙන්න පුළුවන්. එහෙනම් සාර්ථක ජීවිතයකට අවශ්‍ය කරන මේ ජීවිතය මේ භවයට වැඩිය ඊළඟ භවය යහපත් වෙන්න ඕනේ. ඊළඟ භවයට වැඩිය ඊළඟ භවය යහපත් වෙන්න එහෙම උනොත් තමයි අපි කවදා හරි ගිහිල්ලා බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය අරන් බලන්නේ. සරියුත් මහරහතන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය අරන් බලන්න.
මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ බෝධිසත්ව අවදී අරන් බලන්න නේද? එතකොට ඒ කාලවල හැම භවයකදීම පාරමිතා සම්පූර්ණ කරගත්තා. දැන් මේ සැරේ මොනවද දන්නේ සම්පූර්ණ කරගන්න ලෑස්තින පාරමිතාව? එහෙම අදහසක් තියෙනවද දන්නේ? තියෙනවද දන්නේ එහෙම අදහසක්? මේ සැරේ මම දාන පාරමිතාව පුරනවා. මේ සැරේ මම නේද නෙක්කම පාරමිතාව පුරනවා. සීල පාරමිතාව පුරනවා. එහෙම කර තියෙනවද දන්නේ අදහසක්? නෑ මොකවත් නැතුව කාලා බීලා ඇඳලා කිලෝ ගාන එකතු කරගෙන ශරීරයේ කිලෝ ගාන එකතු කරගෙන හිටියනම් ඒක අසාර්ථක ජීවිතයක් වෙනවා. තමන්ට ජීවිත අරමුණක් තියෙන්න ඕනේ, සසර අරමුණක් තියෙන්න ඕනේ, පින්නත් සංසාර අරමුණක් තියෙන්න ඕනේ. දැඩි අදිෂ්ඨානයකින් මම පාරමිතාවක් සම්පූර්ණ කරගන්න ඕනේ. පාරමිතාවකට හේතු වෙන දේක් කරන්න ඕනේ. මෙහෙම නිකම් ඉඳලා වැඩක් වෙන්නේ නැති බව දැනගෙන නේද? එහෙම කරන්නේ නැද්ද? කී දෙනෙක් නම් ස්වාමීන් වහන්සේලා තමන්ගේ ශරීරය පූජා කරලා තියෙනවද මේ වෙනකොට නේද? ඒ වගේ සමහර ඇත්තෝ සංසාර ජීවිතය පිළිබඳ සැලැස්මක් තියෙනවා. සැලැස්මක් තියාගෙන ඒ සැලැස්මට අනුව කටයුතු කරනවා. සසරට සැලැස්මක් තියෙනවා. සමහර අයට මාසයකටවත් සැලැස්මක් නැහැ. මාසෙක පැත්තක තිබ්බම සතියකටවත් නැහැ. දවසටවත් නැහැ. උදේ නැගිට්ටාම ඔහෙ ඉන්නන් වාලේ නේද? කවුරු වගේද? තිරිසන් සත්තු වගේ. තිරිසන් සත්තු උදේ නැගිටින හැන්ද වෙනකන් ඉතින් ඔහෙ ඉන්නවා. හම්බෙච්ච ජීවිතේනේ නේද? අන්න ඒ විදිහට ඉන්නවා නම් ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඒ පිළිබඳ නුවණ තියාගන්න ඕනේ. ඒ පිළිබඳ නුවණ ඇති කරගෙන ඒ නුවණ පිළිබඳ මෙනෙහි කරලා හරි ජීවිතය සාර්ථක කරගන්න ඕනේ කියලා ඇති කරගත් ධර්මයෙන් හොයාගන්නවා. හොයාගෙන ඒ ටික හොඳට මෙනෙහි කරනවා. සාර්ථක වීමෙන් ලැබෙනා වූ සාර්ථක ජීවීමෙන් ලැබෙනා වූ ආනිසංසත්, අසාර්ථකව ජීවත් වීමෙන් ලැබෙනා වූ ආදීනවත් මෙනෙහි කරලා මොකද කරන්නේ? හොඳට සිහිය වර්ධනය කරගන්නවා. ආන්ගේ සිහිය වර්ධනය කර දිගට යන්න හොඳ එකක් නෙවෙයි. මේකෙන් මම විඳින්නා වූ දුක්ඛන්දරාව නේද, ලබන්නා වූ සැපය අල්පයි, විඳින්නා වූ දුක නේද බොහෝයි කියලා දැනගෙන මේක මහා ලණුවක් ගිල්ලා වගේ වැඩක්, මේක උගුල කහ වුණා වගේ වැඩක් කියලා තේරිලා මොකද කරන්නේ? බ්‍රහ්මචාරි ජීවිතයකට එනවා. හරි, අන්න ඒ තමන්ගේ සාසනික බ්‍රහ්මචර්යාවට, ඒ කෙනා රකින්නා වූ සීලයට, තමන්ගේ සමාධියට, හරි, අන්න ඒ සාසනික බ්‍රහ්මචර්යාවට යහපතක් වෙන හේතුවක් වෙන කාරණා සහ හේතු නොවන අයහපතක් වෙන කාරණා තියෙනවා. අපි දුමු පාප මිත්‍රයෙක් මගේ ආශ්‍රයයට වැටලා ඉන්නවා. මම මොකද කරන්න ඕන? උපක්‍රම සීදීව පාප මිත්‍රයාව පරිවර්ජනය කරන්න ඕන, අයින් කරන්න ඕනේ. අන්න ඒ අයින් කිරීම සඳහා මම හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕන. නැත්තම් මට පරිපූර්ණව පාරිසුද්ධව පිරිසිදුව සහ පරිපූර්ණව මේ බ්‍රහ්මචාරි ජීවිතය යන්න හම්බෙන්නේ නෑ. මොකද මැරෙන වෙලාව වෙනකොට කවුරුවක්වත් නෑ මට ඉන්නේ. මගේ කුසල කුසලයන් විතරයි නැగిලා ඉන්නේ. දරුවෙකුටවත් කාටවත් බෑ මට පිට වෙන්න නේද? දෙමව්පියෙක් හරි පාප මිත්‍රයෙක් විදිහට නම් කටයුතු කරන්නේ. දරුවෙක් හරි තමන්ට පාප මිත්‍රයෙක් විදිහට නම් කටයුතු කරන්නේ. හිත දැඩි කරගෙන බැහැර කරගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? කරන්න දෙයක් නෑ. යුතුකම් ටික විතරක් කරන්න වෙනවා. එතකොට තමන් යුතුකම් ටික කරලා බැහැර කරගන්න ඕන. එතකොට අන්න එහෙම තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතයට යහපතක් වෙන පැත්ත හැම වෙලේම සිහියේ තියාගෙන, අයහපතක් වෙන දේ හැම වෙලේම සිහියේ තියාගෙන, ඒ සිහියෙන් අර කිව්ව ඉරියව් ඔක්කොම භාවිතා කෙරෙන මට්ටමට තමන්ගේ මානසිකාරය සකස් කරගත්තාම කියනවා සත්ප්‍රාය සම්පජානනය කියලා. හරිද? ඒක පිළිගන්න ඕන එකක්ද නැති එකක්ද? අටුවාවේ තියෙන එකකින් ද ඒක පිළිගන්න නැතු වෙමුද අපි? නේද? අටුවා ග්‍රන්ථයක තියෙන එකක්, රහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන උපදේශයක්. ඒකින්ද අපි මේක බුද්ධ භාෂිතයක් නෙවෙයි ඕන්නේ අපිට. එහෙමද? නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සති සම්පජඤ්ඤය කියන එක අපිට ගැළපෙන විදිහට නේද? තේරෙන විදිහට, මේක ක්‍රමානුකූලව වර්ධනය වෙන විදිහට ඒක භාවිතා කරපු රහතන් වහන්සේලා මේ පිළිබඳව මෙන්න මේ විදිහට කරොත් ඔබට වඩා යහපතක් වෙනවා කියලා ලියපු විවරණයන් තමයි අටුවා ග්‍රන්ථවල තියෙන්නේ. හරි, මේවා කතා කරන්න බය වෙන්න ඕනද? අටුවා ගැන කතා කරන්න නේද? නෑ, පිසු විකාරේ හැදිලා නේද? මේ කවදාකවත් අටුවාවක තියෙන විස්තරයක් දන්නේ නැති, අටුවාවක් දන්නේ නැති අය, දැකලා නැති අය කියනවා අම්මෝ ඔවට අතවත් තියන්න එපා, ඔක බුද්ධ දේශනාව නෙවෙයි කියලා. හරි, ඒකේ තියෙන වටිනාකම තේරෙන්නේ අපේ පින්වත් මේවා අරගෙන පරිශීලනය කරලා බලන්න.
ඒක කොච්චර අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා කොච්චර තියෙනවද කියලා බලන්න හරි ඉතින් ඒකින් දා අපි මේවා දිහා නුවණින් බලන්න ඕනේ ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන විභජනය කරන බෙදලා බලන අද නුවණින් විමසා බලන පිරිසක් බිහි වෙන තුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ අපි අපිට එන කාටවත් නෙවෙයි සිව්වන පිරිසට එහෙනම් බොහොම ශක්තිමත් වෙන්න ඕනේ අපි අනවශ්‍ය දේවල් තියෙනවා නටුව බැහැර කරනවා නේද ඕන නැති දේවල් තියෙනවා නම් බැහැර කරනවා ඉවරයි නේද අර මොකද්ද මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ නේද මොන හරි එකකට ගියාම මොකද කියන්නේ අපි කාත් එක්කද තරහ වුණාම කියන ඕන දෙයක් කරගන්න ඕන දෙයක් කරගන්න මම නේ දැන් අපි දරුවෙක් එක්ක තරහ වෙලා දෙමව්පිය වෙලාවට කියන ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ දැන් ඉතින් අර දරුවට හොඳටම නරක් වෙනවා නේ තරහ ගිය පාරේ එහෙමයි කියන්නේ ඒ වගේ එක මොකක් හරි කාරණාවක් අල්ලගෙන ඔක්කොම අයින් කරන්න හදනවා ඒක බොහෝම සාසනික විලෝපයක් බොහෝ නරක වැඩක් බොහෝ වටින දේවල් එකතු කරගන්න තියෙනවා හොඳයි දැන් බලන්න සාර්ථක සම්පජානනයේ නේද සත්‍රාය සම්පජානනයට එන්න පුළුවන් සාර්ථක සම්පජානනයේද අමාරු සත්‍රාය සම්පජානනයේද අමාරු සත්‍රාය සම්පජානනයේ අමාරු ඒකේ කාරණා වැඩි ඒක සියුම් සියුම් තැන හොයන්න වෙනවා ඇයි නේද එතකොට තමයි අර දරුවෙක් කෙරෙහි ආදරයක් උපදිනකොට පවා තමන්ට අදහසක් ඇති වෙනවා මේක මගේ සසර ජීවිතේට නැත්නම් මගේ බ්‍රහ්මචාරි මගේ නිවනට බාධා වෙන දෙයක් නිවනට මහා බාධා වෙන දෙයක් හරිද එතකොට හැම නිමෙස අර අසීතේ පීතේ කායතේ සායතේ මේ රස විඳිනකොට පවා නේද ආහාරයක් කඩා ගන්නකොට පවා කටින් මෙහෙම කඩලා ගන්නකොට පවා තමන්ට සිහියෙන් මේක කරන ගතියකට එනවා හරි ඊළඟ කාරණාව ගෝචර සම්පජානනය. හරිද? මොනවද එනම් සාර්ථක සත්‍රාය ගෝචර. ගෝචර සම්පජානනය කියලා කියන්නේ අපි පින්නොත් නේ අපි යම්කිසි භාවනාවක් කරනවා මෛත්‍රිය කියන්නේ. මෛත්‍රී භාවනාව හෝ අසුබය කියන්නේ යම්කිසි භාවනාවක් කරනවද ආංගේ භාවනාවට ගෝචර වෙන විදිහට ඒ භාවනා අදහසට ඒ අදහස වැඩි වෙන විදිහට හැම ඉරියව්වකම පාත්තන මෛත්‍රී භාවනාව නම් කරන්නේ මගේ හැම ඉරියව්වකදීම මම මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් ඉන්න උත්සාහ කරනවා. හරිද? එතකොට අසුභ භාවනාව නම් මේ දවස්වල වර්ධනය කරන්නේ මගේ හැම ඉරියව්වකදීම අර කිව්ව හැම ඉරියව්වකදීම අසුභ හැඟීමෙන් ඉන්න උත්සාහ කරනවා. අනාත්ම භාවනාව නම් මේ දවස්වල කරන්නේ අර කියන හැම ඉරියව්වකදීම අනාත්ම සංඥාව උපදවාගෙන වාසය කරන්න උත්සාහ කරන එක උපදින විදියට සකස් කරගන්නවා. අන්න එහෙම උනොත් බලන්න මේ වාරයේ භාවනා කරා ඊට පස්සේ එළියට ගිහිල්ලා කරන හැම වැඩ කටයුත්තකදීම ඒ හැඟීමෙන්ම වාසය කළා ඊට පස්සේ ඇවිල්ලා ඉඳ ගන්නවා කොච්චර සාර්ථක වේද මේ භාවනාව නේද පින්දපාති වඩන ස්වාමීන් වහන්සේට සඳහන් කරන අසුභ භාවනාව වඩමින් යන ස්වාමීන් වහන්සේ දැන් මේ සති සම්පජඤ්ඤයෙන් වාසය කරන්න ඕනේ ඒ සිහියෙන්ම ඉන්නකොට පාත්‍රයට දානි ටිකක් වැටෙනකොට බිම බලාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ පාත්‍රයට හෙන් දාන ටිකක් වැටෙනකොට පින්නත් මේ අතේ මේ කොටස පේනවා හරිද ඒක සියුමැලි අතක්ද කියලාවත් විමසන්න එපා හඳුන ගන්නවත් යන්න එපා ඉස්සරහින් ඉන්න කෙනා ඇයි ඒ එහෙම වුණොත් එයාට අර කිව්ව ආලෝකිතේ විලෝකිතේ කියන ආකාරයට සතිය පිටවන්න බැරුව යනවා නේද එතකොට පින්ඩපාතේ යනකොට අසුබ හැඟීමෙන් ගියා බැරි වෙලාවක්වත් අර සියුමැලි අර දක්කනන් එතන අභික්කන්තේ කියන තැන ගියා නේද ආපහු වෙනකොට රත් කරගෙන එන්නේ නේද පීඩාවෙන් එන්නේ හැඟීමෙන් එන්නේ සුභ හැඟීමෙන් එනවා එහෙනම් තේරෙනවද මේ හිත ආරක්ෂා කරගන්න අන්න එහෙම සිහියක් පවත්වන්න ඕන කවදා හරි දවසක අතර ගන්න ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරලා හැම වෙලෙම වළඳන්න නේද පුළුවන් වෙන්න ඕනේ ඉතින් මේ විදිහට මේ කෙලෙස් වලින් හිත ගලව ගන්න ලොකු වැඩපිළිවෙලක් ධර්මයේ තුර තියෙනවා. හරි? ඊළඟට හතරවෙනි එක තමයි ඔය විදිහට ගෝචරව ඉඳ වාසය කරොත් සතර කමඨහන ආදී වැඩමින් ගෝචරව ඉඳ වාසය කරොත් කෙටිම කාලයකින් පින්නත් නී විස්කම්බන ප්‍රහාණයට පත් වෙනවා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ අකුසලයන් ඉදිරියේ කුසලයන් ඒවා වසා අකුසලයන්ට නොදී චිත්තවිසුද්ධි තත්ත්වයට පත් වෙනවා කෙටිම කාලයකින් පත් වෙනවා. හරිද ඒක එහෙම වෙනවමයි ඇයි අකුසලයන්ට හිත ඉඳ තියන්නේ නැහැ එතකොට ඒක ලේසිද අමාරුයි හැබැයි බැයිද ඒක තමයි ධර්මයේ තියෙන විශේෂත්වය ලේසි නෑ හැබැයි
පුළුවන්. හරි. එහෙනම් අවසාන සම්පජාන්නය අසම්මෝහ සම්පජාන්නය කියලා කියනවා. පින්වත්නි අපි කවදා හරි තේරුම් ගනි චිත්ත කිරිය වායෝ ධාතුව කියලා මේ සිතින් නිසා උපදනා වූ වේගයක් හේතුවෙන් හිත හින්දා උපදින වායුවක් හේතුවෙන් මෙන්න මේ ශරීරය ඉස්මත් එහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේ අවයවය නැත්තම් එහාට මෙහාට වෙන්නේ නෑ. මං හැමදාම කියන්නේ මතකයි නේද අර එලාම් තියලා නිදා ගන්නවා. පාන්දර 4ට නැගිටින්නම් කියලා. එලාම් එක වදිනවා. දැන් කොහොමද ශරීරය? උස්ස ගන්න බෑ. ඇයි? අවශ්‍ය කරන හිතෙන් එන වේගය නෑ. අන්තභාගය හැදිලා වගේ. නැගිටින්න ඕන නැගිට ගන්න බෑ. නේද? සිතෙන් උපදනා වූ වේගය නැති හින්දා. හදිස්සිය දැන් නැගිට ගන්න බැරුව ඉන්න කෙනාට ඒ වෙලාවේ ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ දැවුනොත් අන්න සර්පයාද මාව පැන්නුවේ මගේ හිතේ ඇතිවෙච්ච බයද? අන්න හිතේ උපදනා වූ හැඟීම තමයි අපි වැවිද්දවන්නේ කතා කරවන්නේ නේද? ඒ හැඟීම මං කරගන්න එක නෙවෙයි. කවදා හරි දවසක අපි අනාත්ම සංඥාව එහෙම සාකච්ඡා කරද්දී සාකච්ඡා කරා ඉදිරියේදී ආය අපි සාකච්ඡා කරන්නම් මේවා පිළිබඳව. කවදා හරි අපිට දැනෙන්න ඕනේ පින්වත්නි මේක සිත නිසා උපදනා වූ චිත්ත කිරිය වායෝ ධාතුව කාය විඤ්ඤාති කියලා කියනවා. මේක හේතු කොටගෙන උපදනා වූ වැඩපිළිවෙලක් විනා මෙතන සත්ව පුද්ගලෙ කියලා ගන්න පුළුවන් දෙයක් නෑ කියන සිහිය. නෑ කියන සිහිය. ආංගේ සිහියෙන් ඉදිරියට යනවා ආපසු වෙනවා. අද ඒ කියන්නේ හැම ඉරියව්වකදීම බලන්න මට අයිතියක් නැතුව මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. උච්චාර පස්සාව කම්ම කියලා ගන්න. මට ඕන වෙලාවටද? මට ඕන වෙලාවට නෙවෙයි ඒක වෙනම වැඩපිළිවෙලා. මේ අපේ ශරීර කෘත්‍යයන් සිද්ධ කරන වෙලාවල් වල ඒවා තීරණය කරන්නේ මන්ද මේ වෙලාවටයි මේක කරන්නේ කියලා. නෑ. නේද? ඒවා කොච්චරක් පිට කරනවද කියලා තීරණය කරන්නේ මන්ද? නෑ. නේද? ඒ විතරක් නෙවෙයි කොහේ මොනවා හරි Tamanට සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒ සිතුවිල්ල ඇති වෙච්ච හිඳයි අපි ක්‍රියාත්මක භාවයට යන්නේ හැම වෙලේම. නේද? මොනවා හරි දෙයක් ගැන අපිට මොනවා හරි සිතුවිල්ලක් ඇති වෙනවා. ආදරය කියන එක මං ඇති කරගත්තද ඇති වුණාද? ඇති වුණා. නේද? භූත මිදන්ති භික්කවේ පස්සාති මේ පංච උපාදානස්කන්ධය සිද්ධ වූ දෙයක් බව අපිට වැටහෙන්න ඕනේ. සිද්ධ වූ දෙයක්. ඒක සිද්ධ වෙන දෙයක්. සිද්ධ කරන දෙයක් නෙවෙයි ඒක භූතයක්. එහෙනම් අන්න ඒ බව රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳව අන්න ඒ ලක්ෂණය ලක්ෂණ ටික අපිට තේරිලා ඒ නුවණ පහල කරගන්න ඕනේ. මේ නුවණ පහල කරගන්න මොකද කරන්න ඕනේ? සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් ඒවා විමස විමසා විමස විමසා බලන්න ඕනේ. හරිද? එහෙම කරනකොට ඒ නුවණ කෙරෙකුට පහල වෙනවා. ඒ නුවණ පහල වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ නුවණත් එක්කම මොකද වෙන්නේ? මම මෙච්චර කල් මේක බොහොම එහාට ගිය සිහියක් එතකොට නේද? මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මෙහෙම එකක් නෑ කියලා මේ සත්වේ පුද්ගලයෙක් ඉන්නවාය කියලා සත්වයා පුද්ගලයා ආත්මයක් කියලා ගණ්ඩ බැරි වැඩපිළිවෙලක් විතරයි මෙතන තියෙන්නේ කියලා කෙනෙකුට තේරෙනවා. හරි මේක එක්තරා වැඩපිළිවෙලක් එහාට මෙහාට දිවෙන වැඩපිළිවෙලක්. දැන් කිව්වට එක පාට මේක පිළිගන්න බෑ නිවැරදිව විමසන කෙනෙකුට. මේකේ කරුණු කාරණා බොහෝමයක් එක්ක මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විදර්ශනා භාවනාවකින් එවැනි අදහසක් එනවා. මොකද්ද? නේද මේක මම පැහැදිලි කරන්න කෙටියෙන් උදාහරණයක් කියන්න. මේ දැන් ඇවිල්ලා මට කාට හරි බයින්ද කියනවා මම මෙතෙන්ට ඇවිල්ලා මට හොඳටම බයිනවා කවුරු හරි පරිසවචන කියලා. මෙතන ඉන්න ඔක්කොම හැසිරෙන්නේ එකම විදිහටද? සමහර කට්ටිය යාර ගහන්න පණි. සමහර කට්ටිය බනින්න ලෑස්ති කරගනි. සමහර කට්ටිය උපේක්ෂාවෙන් ඉදී. සමහර කට්ටිය හොඳින් අහගෙන ඉදී මොනවා හරි එකක් තියෙනවා හාමුදුරන්ගේ එක තමයි මේ බයින්නේ කියලා ඒක හොයාගන්න. නේද? ඒ එක එක නේ එක එක නේ ඒ විදිහට හැසිරෙන්නේ ඇයි? මේ එකම සිද්ධියේදී ඒ ඒ කෙනා තුළ ඇති වුණ හැඟීම අපි තුමේ කරන්ට් එකක් කියලා. ඒ කරන්ට් එක උපදින විදිහට තමයි මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ. නේද? අපි තුමේ මෙතන මැෂින් ගොඩක් තියෙනවා. ඒ දැන් ෆෑන් එකක් ගත්තොත් ඒ ෆෑන් එකට කරන්ට් එක යවන විදිහට තමයි ඒක වේගෙන් කරකිනවද අඩුවෙන් කරකිනවද කියලා තීරණය. අපි අර රෙගුලේටරෙන් කරන්නේ කරන්ට් එක අඩු වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ කරකින වේගය නම් කරන්ට් එක අඩු වැඩි වෙනකොට ක්‍රියාත්මක භාවය අඩු වැඩි වෙනවා. එතකොට දැන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා වලින් අපිට කරන්ට් එක හදනවා. නේද? කරන්ට් එක නෙවෙයි. ඒකට කියන්නේ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. මං කියන උදාහරණයක් විදිහට. හරියට මේවා නිකන් එක එක ආකාරයට කරන්ට් උපදින උපකරණ වගේ.
එතකොට එකම සිද්ධිය සිද්ධ වෙනකොට එක එක උපකරණ වල කරන්ට් එක ඉපදුනේ එක එක ගන්නට. ඒ ඉපදිච්ච විදිහට තමයි ඒක කරගුණේ. නේද? එහෙනම් අපි කියන්නේ මැෂින් වගේ හරියට නිකන්. හරිද? ආන් ඒ වගේ සිහියක්. එතකොට බලන්න ඒ වගේ සිහියකින් ඉන්නවනම් පින්වත්නි එහා පැත්තෙන් කෙනෙක් මට බයිනවනම් මගේ අතක් කපනවනම් ඇවිල්ලා තරහ ගිල්ලා. ඒත් මට හිතෙන්නේ නියම සිහියෙන් ඉන්නවනම් මොකද්ද? අදාළ නැති ග්‍රහණයකට අහුණා. එයාට අදාළ නැහැ ඒක. ඒ ඉපදිච්ච වේගයේ හිඳ තමයි අයක කරනවා නෙවෙයි කරනවා. එයා තින් ඒක කරනවා නෙවෙයි කරනවා. කවුද නිදහස් එහෙම උනොත්? මං නිදහස්. මට ලෝභ දේශ මොහ උපදින්නේ නැහැ. ඒක තමයි ලෝකයේ තියෙන ඇත්ත తත්වය. හරිද? අන්න ඒ කියන්නේ සිහියෙන් ජීවත් වෙනවා. මෝහයෙන් නෙවෙයි එතකොට ජීවත් වෙන්නේ කෙනෙක්. අන්න එන්නේ විදිහට අමෝ මෝහයෙන් නැතුව ජීවත් වෙනකොට කියනවා අසම්මෝහ සම්පජාන්නේ කියලා. හැම ඉරියව්වකදීම ඒ தත්ත්වයටපත් වෙන්න නම් අසම්මෝහ සම්ප්‍රජාණයටපත් වෙන්න නම් ගෝචර සම්ප්‍රජාණය සම්පූර්ණ වෙන්න ඕනද නැද්ද? ගෝචර සම්ප්‍රජාණයටපත් වෙන්න නම් සත්‍ප්‍රාය සම්ප්‍රජාණය සම්පූර්ණ වෙන්න ඕනද නැද්ද? සත්‍ප්‍රාය සම්ප්‍රජාණයට යන්න නම් සාර්ථක සම්ප්‍රජාණය ඕනද නැද්ද? එහෙනම් ඔන්න ඔය විදිහට ඉදිරියට යන කෙනා කවදා හරි දවසක මේ සිහිය, ඔය සිහිය, ඔය වර්ධනය කරන තමන්ගේ సంతානේ වර්ධනයක ඔය ආකාරයට වර්ධනය කරගන්න සිහිය කවදා හරි යාට සති සම්බුද්ධංගය දක්වා වැඩෙනවා. එතකොට තමයි විවේක නිස්සිත වූ, විරාග නිස්සිත වූ, වසග්ග පරිණාමී වූ සති සම්බුද්ධංගම් භාවේති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතෙන්ට යන්නයි අපේ මේ අදහස. ඒකින්දා පුංචි තැනින් පටන් අරන් කරගෙන යන්න ඕන. ඒකින්දා අපිට කළ යුතු දේ ඉතාම ක්‍රමානුකූලව තියෙනවා. මම කිව්වා බුද්ධංග දේශනා මාලාව පටන් ගන්නකොටම කිව්වා දැන් ඉතින් වැඩ පටන් ගන්න කාලයයි කියලා. හිත හදන වැඩපිළිවෙලයි කියලා. ඉතින් හෙට දවසේ අපි ධම්මවිජය සම්බෝධජඤ්ඤය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන් අද දවසේ ධර්ම දේශනාවට දේශනා මෙතනින් නිමා වෙනවා. තමන්ගේ බාහුවලයේ යොදලා හරියම්බ කරගත්ත ධනෙවි පහදම් කරලා ඊටාම සත්භාවයෙන් තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් සැලසුම මේ පින්වත් ඇත්තන්ට ඒ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය තම තමන්ට අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ අලව්ව කුඩුමුල්ලේ පදිංචි විමලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නෑදෑ හිතවත් පිරිසකගේ දායකත්වයෙන් කියලා සඳහන් කරලා තියෙනවා.